හොඳයි, සුබ දවසක් වේවා හැමෝටම. ඉතින් පහුගිය සති කිහිපය තුළම මම ඔයගොල්ලෝ එක්ක කතා කළා මේ එක්ස්පර්ට් ඔප්ෂන් කියන ට්‍රේඩින් ප්ලට්ෆෝම් එක පිළිබඳව. ඉතින් ඒකට හේතුව වුණේ කොහොම වුණත් තාමත් ගොඩක් අය මේ එක්ස්පර්ට් ඔප්ෂන් කියන ට්‍රේඩින් ප්ලට්ෆෝම් එකේ ට්‍රේඩ් කරනවා මම දැක්කසහ මට මැසේජ් කරලා කියපු නිසා. මොකද ගොඩක් අය ඇත්තටම ලොස්ට් වෙච්ච කට්ටිය ඉන්නේ. ලොස්ට් කියන්නේ ඩොලර් 10 15 ලොස්ට් වෙච්ච යන්නේ. මැසේජ් කරොත් ගොඩක් අය කියන්නේ මම 1000ක් ලොස්ට් වුණා, 500ක් ලොස්ට් වුණා. ඔහොම තමයි අනිවාර්යෙන් 100ට වඩා ලොස්ට් එකක් තියෙනවා හැමෝම ලොස්ට් වෙච්ච කට්ටිය ඉදී. එතකොට මේකේ හොයලා බලද්දී ප්‍රධානම ප්‍රශ්නේ තමයි කිසිම ඇනලයිස් පාර්ට් එක කිසිම දෙයක් නැහැ. කියනවා නිකම්ම ගත්ත රේට් කවද මේ ප්ලට්ෆෝම් එක ඇතුළට ගියාට පස්සේ මේ ප්ලට්ෆෝම් එකේ මෙහෙම ලයින් චාර්ට් එක යනවා මේ විදිහට. මෙහෙම ගානට බලලා ඔහේ රේට් කරලා තියෙන්නේ. නිකන් ඉතිච්චි ඉතිච්චි දාලා ගන්න කියලා සෞදුවා. හොඳ වෙලා තියෙන්නේ. කියන්නේ ලොස්ට් වෙච්ච අය ඔක්කොම මේ වගේ. හරිද? එහෙම නැත්තම් මොකද වෙලා තියෙන්නේ? ගැහැරි YouTube එකක ඒ කියන්නේ ස්ට්‍රැටජි එක බලනවා. ඒ කියන්නේ මූවින් ඇවරේජ් ලයින් දෙයක් ක්‍රොස් වුණාම හරිද ඔන්න වගේ මොකක් හරි ස්ට්‍රැටජි එකක් ෆලෝ කරලා තමයි ට්‍රේඩ් කරලා තියෙන්නේ. එහෙම නැතුව වෙන කිසිම දෙයක් ගැන හිතලා ට්‍රේඩ් කරලා නැහැ. ඒ කියන්නේ ඇනලයිස් පාර්ට් එක මොකුත්ම නැහැ. මොකද ඇනලයිස් පාර්ට් එක මේක කරන්නත් බෑ, කරන්නෙත් නැහැ. ගොඩක් කටි ලයින් චාර්ට් එකක් දාගෙන කරන නිසා කරන්නේ නැහැ. මේකේ කැන්ඩල්ස්ටික් හරියට වැඩ කරන්නෙත් නැහැ අතර මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ. ඉතින් කැන්ඩල් මම ඒක නිසා තමයි ඔයගොල්ලෝ දන්නවා මම දැන් සති දෙකකට කලින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න නැත්නම් බලන්න channel එක ඇතුලේ තියෙනවා. මෙදින මේ මෙන්න මේක expert version වල trade එකට entry එකක් ගත හැකි ක්‍රම දෙකක් ඉගෙන ගන්නමු කියන මම මේ thumbnail එක දාලා තියෙනවා. මේ තියෙන live trade කරලා පෙන්නලා තියෙනවා. ඒ වීඩියෝ එක බලන්න. ඒකෙදි මම ඔයගලන්ට කියලා දෙනවා يعني entry එකක් කරන් trade කරනවා නම් කොහොමද trade කරන්න කියලා. හරිද? එතකොට ඒ ක්‍රමය අනිවාර්යෙන් සාර්ථක සාර්ථකයි කියන්නේ ඔයගොල්ලෝ මේ විදිහට trade කරොත් ඔයගලන්ට trade දාන දානක win කරන්න නෙමෙයි ලොස්ට් එකක් වුණත් කව කරගෙන ට්‍රේඩ් කරන්න පුළුවන්. හරියට එක ෆලෝ කරොත්. හැබැයි ඒක ඉගෙන ගන්න ඕනේ. හරිද? ඒ වීඩියෝ එක අනිවාර්යෙන් දෙමින් මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න ඕගොල්ලෝ. හරිද? මතක තියාගන්න එදත් මම කිව්වා අදත් කියනවා එක්ස්පර්ට් ඔප්ෂන් නෙමෙයි, බයිනරි නෙමෙයි, IQ නෙමෙයි, ෆොරෙක්ස් ද ඊළඟට බයිනෑස් ද මොන දේ කරත් අපි ලොස් නොවී ට්‍රේඩ් කරන්න බෑ කාටවත්. ලොස් වෙනවා. නමුත් ලොස්ට් වෙන එක නෙමෙයි ප්‍රශ්නේ තියෙන්නේ. අපිට ලොස්ට් එකක් වුණාට ප්‍රශ්නයක් නෑ. අපි එක කව කරගන්නවා නම් දැන් හිතන්නවා වල අවදානවා ඩොලර් 10ක් තියනවා ට්‍රේඩ් එකක් දාන ඩොලර් එකකින්. ඒක වා ලොස්ට් වෙනවා. ඊළඟ ට්‍රේඩ් එක වා ප්‍රොෆිට් කරනවා. ඊළඟ ට්‍රේඩ් එකත් ප්‍රොෆිට් කරනවා. අපි ට්‍රේඩ් 10ක් දානවා. ඔයා ට්‍රේඩ් 10ෙන් 8ක් වින් කරනවා. දෙකක් ලොස්ට් වුණොත් මොකද වෙන්නේ? අපට ප්‍රශ්නයක් තියෙනවද? ගැටලුවක් නෑ. ඒත් අපි එතන තමයි වැඩ කරන්න ඕනේ. ට්‍රේඩින් කරනවා නම් මොන ප්ලැට්ෆෝම් කරත්, ෆොරෙක්ස් කරත්, කොහොම කොයි කරත් අපි ලොස්ට් එක අපිට නවත්තන්න බෑ. අපි ලොස්ට් එක කව කරන් ප්‍රොෆිටබල් කියන ප්‍රොෆිට් එක ගෙනවා නම් ඒක තමයි වෙන්න ඕනේ. එච්චර. හරි. අද දවසේදී කතා කරන්න දැන් එතකොට දැන් මේ පළවෙනි දවස් මම කතා කරා මේ දැන් සති දෙකකට කලින් එක කතා කරා මේ එක්ස්පර්ට් ඔප්ෂන් කවුන්ටර් එක හදා මෙතන තියෙන එකත් එක බලන්න කවුන්ටර් එක හදාගන්න විදිය ඒ සම්බන්ධ මෙතන තියෙන මේ වීඩියෝ. ඊට පස්සේ දා වීඩියෝ එකේ මම තියෙනවා එන්ට්‍රි ගන්න විදිය. ඒ කියන්නේ මෙනුව තනියෙන් කරන කෙනෙක්ට. එතකොට මේක මේ දෙකම දැන් කවුන්ටර් එකත් හදලා මේක තනියෙන් එන්ට්‍රි ගන්න යන කෙනාටවත් මේක එකපාරට බෑනේ. මොකද ඉගෙන ගන්න බෑ කාලයක්. හරිද? එහෙම නැති කට්ටිය අලුතෙන්ම එක්ස්පර්ට් ඔප්ෂන් එකට එන කෙනෙක් නම් අද ඔයා මේ වීඩියෝ බලන කෙනෙක් නම් එහෙම කෙනෙක් නම් ඔයා මේ වීඩියෝ කනවරෙන් බලලා කවුන්ට් හොදා ගන්න. මේකත් බලන්න අනිවාර්යයෙන්ම ගැටලුවක් නැහැ. ඒතර ඒ අයට වගේම සහ තාම ඒ කියන්නේ ඇනලයිසිස් පාඩම් දැනුමක් නැති කට්ටිය ඉන්නවනේ. ඒ අය වෙනුවෙන් තමයි මම දැන් සතියකට වගේ කලින් පටන් ගත්තා. සතියක් සතියක් විතරම සතියක් දෙකක් වගේ වෙන එකට මම පටන් ගත්තා. ඒ කියන්නේ ඔයගලන්ට මම ෆ්‍රී සිග්නල්ස් දෙනවා කීපයක්. හරිද? ෆ්‍රී සිග්නල්ස් දෙනවා. මම VIP ගැන කතා කරන්නේ ෆ්‍රී සිග්නල්ස් කතා කරන්නේ. මොකද මම VIP එකට කඩක් බලගෙන ඉන්නේ. VIP සිග්නල් ටොපික් කරනවා. ෆ්‍රී සිග්නල් ගෲප් එකේ සිග්නල් හතරක් දවසට ඔයගලන්ට මම දුන්නා. හරිද? මුලින්ම මම හයක් දුන්නා. ඊට පස්සේ VIP කට් කියලා සාධාරණකින් බැන්න නිසා මම ෆ්‍රී සිග්නල් එකට සිග්නල් හතර ගාන දෙන්න ගත්තා. ඒක සිග්නල් හතර ගාන දෙනවා ෆ්‍රී එකේ. VIP ගෲප් එක හදලා දිනවා ෆ්‍රී සිග්නල් ඒක අතරව. හරිද? එක්ස්පර්ට් ඔප්ෂන් එකටම ඒකෙදී ඔයගලන්ට සිග්නල් 20ක් 25ක් වගේ දෙනවා. ඒකට මම මාසෙටම ඔයගලන් අය කරේ අතරම පුංචි මුදල ඔයගල දන්නවා ඒකල ඩොලර් 10යි මාසෙකටම අය කරේ. හරි? ඩොලර් 10යි මාසෙකටම. එතකොට දැන් VIP කට්ටිය කිහිප දෙනෙක් ඉන්නවා, ෆ්‍රී එකත් කට්ටිය ඉන්නවා. කොහොම වුණත් මේ හැමෝටම මේ වගේ ගත්තේ මේ වීඩියෝ එක. මේකෙදි මම ඔයගලන්ට කියන්න හදන්නේ දැන් මේ ගෲප් වල ඉඳලත් ඔයගොල්ලෝ සමහර කට්ටිය මේ සිග්නල් යූස් කරන්න දන්නේ නැහැ. කොහොමද යූස් කරන්න කියලා දන්නේ නැහැ කියලා. එතකොට අද අපි කතා කරනවා සිග්නල් එක හරියට යූස් කරන්න කොහොමද කියලා. හරි? ඒක එක. අනිත් කාරණාව තමයි දැන් ඩොලර් 10ක් තියාගෙන කෙනෙක් මැසේජ් කරලා කියනවා මට මේ සිග්නල් වලින් ගේමක් ගහන්න පුළුවන් නේද VIP සෙට් නොත් කියලා. එතකොට කොහොමද මේක එකටම උත්තරයක් දෙන්නේ? ආයතනවා ලොස්ට් එකක් නොත් වට කව කරගන්න පුළුවන්ද?
ප්‍රශ්න තියෙනවා. හැබැයි අද මම ඔයගලන්ට කියනවා ඔයගලගේ account එකේ තියෙන ඩොලර් 10ක් නම් 10ට අඩුවෙන් කමක් කරන්න බෑනේ. 10ක් නම් 15ක් නම් ඒ වගේ නම් පොඩි ගණන් නම් තියෙන. ඒ අයටත් කරන්න පොඩි ඔප්ෂන් එකක් මම අද කියලා දෙනවා. අපි ඒකත් කතා කරමු. අද අපි කතා කරමු සිග්නල් කරට් යූස් කරන හැටි. ඒ වගේම පොඩි account එකක් තියෙන කෙනෙක් කොහොමද මේක අප් කරගන්නේ ඒකත් කතා කරමු. හරි අපි ඒ දේවල් කතා කරමු. ඉතින් අපි එහෙනම් ඉස්සෙල්ලම බලමු සිග්නල් එකක් කොහොමද යූස් කරන්නේ කියලා. හරියට export option signal එක. හරි Telegram group එක තියෙනවා ඔයගොල්ලෝ දන්නවා. මම මේ signal group එකට අදාළ Telegram group එකේ link එක මම පහල description එකේ දාලා තියෙනවා. අනිවාර්යෙන්ම join වෙන්න. join වුණාට පස්සේ ඔයගලන්ට ඒකේ මම VIP resort, free signal resort, signals හැමදේම ඒකේ තියෙනවා. විස්තර කොහොමද? හරි. හරි. මම දැන් මේ ඉන්නේ group එකේ. දැන් මම මෙතන කතා කරන්න ඔයගොල්ලෝ දන්නවා ඉතින් power expert free signal එකේ ඊයේ දවසේ දුන්න signal තමයි තියෙන්නේ. මේ signal හතරක් දීලා තියෙනවා ඊයේ. එතකොට ඊළඟට කියන්න තව කාරණාවක්. මේකෙන් දැන් signal දෙන්න ඕගොල්ලෝ දන්නවා. එකපාර signal කීයද දානවා time tier එක. හරිද? සමහර අයට මේක ගැටලුවක්. bot කෙනෙක් මාර්ගෙන්ද දෙන්නේ? මේක කොහොමද දෙන්නේ? මේක කොහොමද දෙන්නේ? කරුක ගැටලුවක් තියෙනවා. මම එයාට කියන්නේ එකයි. එච්චරයි. හරිද? ඕගොල්ලෝ කියනවනම් ඔයගලන්ට අවශ්‍ය නම් මේ විදිහට සිකල් දෙන්න ප්‍රශ්නයක් නෑ. ඒ කියන්නේ මේක බොට්ලා යූස් කරලා දෙන්නේ මේක කිසිම නයිස් පාටක් කරන්නේ ඔන්ලි බොට් කෙනෙක් යූස් කරලා දෙන්නේ එහෙම හිතනවා නම්. හරිද? මම මේ වෙලාවේ ඇයට කියන්නේ ඔයගොල්ලෝ කියනවා නම් අනිවාර්යයෙන්ම ලයිව් අපි සිග්නල් ලයිව් සිග්නල් විදිහට අපි මේක කරන්න ඕන අපි ලයිව් සිග්නල් විදිහට කරමු. කිසි ගැටලුවක් නෑ. නමුත් මම මේක try කරා. නමුත් ගැටලුව තියෙන ලයිව් සිග්නල් විදිහට කරන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. මෙතනදී ටයිම් මිස්ටේක් වෙනවා. මොකද මේ විනාඩි දෙකක් අතරතුර මේ ට්‍රේඩ් එක විනාඩි දෙකක් අතරතුර මේක අපි මැනේජ් කරගන්න එපා. ඔයගොල්ලෝ හරියම ටයිම් එක ඔයගොල්ලෝ සිග්නල් එක දානවා නම් ලයිව් සිග්නල් එකක් කරන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරිද? කරලා බලමු. කවුරු කෙනෙක් හිතනවා නම් මේක බොරුවක් මේක ප්‍රශ්නයක් කියලා අපි කතා කරමු. අපි ලයිව් සිග්නල් විදිහට මේක කරමු. ගැටලුවක් නැහැ. හරිද? ඒතර මේකෙදි මම මේ විදිහට දෙන්නේ මෙතෙන්දී ඔයගොල්ලෝ ටයිම් එකට ගන්න ට්‍රේඩ් එක දාන්න පුළුවන් නිසා. හරිද? ඉතින් මේක විනින් රේට් කොහමද ඒවා ඔයගොල්ලෝ දන්නවා. මේක කරන කට්ටිය දන්නවනේ. මනි මැනේජ්මන්ට් කරගෙන කරොත් මේ දෙන සිග්නල් වලින් ලොස්ට් එකක් යන්නේ නැහැ ඔයා. හරියට මැනේජ් කරන් කරොත්. ලොස්ට් එකක් යන්නේ නැහැ කියන්නේ මට තියාගන්න හරි ඉස්සෙල්ලා කිව්වකේ ට්‍රේඩ් ලොස් වෙන්නේ නැහැ කියලා නෙමෙයි account එක ලොස් වෙන්නේ නැහැ කියලා මම කියන්නේ. හරි. හොඳයි. අද අපි කතා කරමු මේ සිග්නල් කොහොමද යූස් කරන්න කියන එක අද කතා කරමු. ඒ වගේම තව දෙයක් අද කතා කරනවා මාටින් ගේල් 1 step එක. 1 step මාටින් ගේල් කියන්නේ මොකද්ද ඒ ගැන අපි කතා කරනවා. හරිද? හරි. දැන් මේ ඊයේ දුන්න සිග්නල් එක දැන් තියෙනකොට පේනවද ඉතින්? මම මේකම කතා කරන්න මේක ඔයගලන්ට මේ සිග්නල් කොහොමද යූස් කරන්න කියලා. හරිද? එක්ස්පර්ට් ඔප්ෂන් එකේ යූස් කරන්න තාරු මෙල ප්ලැට්ෆෝම් වල යූස් කරන්න හැටි කතා කරන්න අවශ්‍ය නැහැ. මොකද ලේසි. මේක 2 minutes signal. එක්ස්පර්ට් ඔප්ෂන් එකේ ගොඩක් කාට මේක තේරෙන්නේ. අපි බලමු කොහොමද යූස් කරන්න කියලා. මේක ඔයගලන්ට පේනවද දන්නේ නැහැ. මම ඔන්න ස්ක්‍රීන් ෂොට් එකක් මේ කොට විතරක් ගන්න. ඔයගලන්ට තේරෙන්නේ නැත්තම් කියන්න. නැමෙද ඔන්න පේනව ඇති නවුලක් නැහැ. මම මෙහෙම ගන්න. හරි. දැන් මෙතන ඔයගලන්ට පේනවා මේ group එකට ආවම නැ ඉන්නකො මම මේක ස්ක්‍රීන් ෂොට් එකක් ගන්න නැත්නම් ඔයගලන්ට මේක මෙහෙම මම ගන්න ස්ක්‍රීන් ෂොට් එක. අරගෙන මම ඩෙස්ක්ටොප් එකට දාගෙන කතා කරන්න ඉදිර සේව කරගන්න. හරි. හරි. මම නම් දැන් ඩෙස්ක්ටොප් එකේ මේක සේව් වුණානේ. හරි. හරි. දැන් මෙන්න මේ විදිහට ඔයගලන්ට සිග්නල් ගෲප් එකට ජොයින් වුණාම link එක පහල දිනවා description එක දාලා සිග්නල් ගෲප් එකේ ඒකට ජොයින් වුණාම daily free signals දෙන එක මේ විදිහට දෙනවා. දැන් මේකේ තියෙන කාරණා උඩින්ම තියෙනවා group එකේ නම දාලා ඊට පස්සේ ඒ දවස දාලා තියෙනවා 2 minutes trades. ඒ කියන්නේ විනාඩි දෙකකින් වෙන ට්‍රේඩ් තමයි දාන්නේ. හරිද? ඊට පස්සේ 1 martingale signal. එතන 1 step martingale signal කියලා මේ කියන්නේ. martingale කියන එක දන්න දෙයක් ටිකක් මම කියලා දෙන්නම්. මෙතන තියෙනවා signal හතරක්. ඉතින් 14 14 කියන්නේ 2.14ට euro USD down වෙනවා කියලා. 14.18ට down වෙනවා. 34ට ඩවුන් වෙනවා 38ට ඩවුන් වෙනවා නැහැ තියෙන්නේ. ඒතර කෝල් මීනින්ස් කියලා තියෙනවා. ඒක අප් කෝල් මීනින්ස් අප් කියන්නේ කෝල් කියන්නේ අපි ඉහෙලට. පුට් මීනින්ස් කියන්නේ පුට් එක තේරුම් ගන්න ඩවුන් කියන එක. හරි. දැන් අපි බලමු නම් එක්ස්පර්ට් ඔප්ෂන් එක තුලට. හරිද? මෙහෙම ගියාට පස්සේ දැන් මේ වීඩියෝ එක මම අද කරන්නේ සෙන්සොරක් දවස නිසා මෙතන යුරෝ USD මාකට් එක නැහැ. මම වෙන මාකට් එකක් දාලා දෙන බිට්කොයින් මාකට් එක දාලා පෙන්නන්නේ ගැටලුව කරගන්න එපා. දැන් මෙහෙමයි මේක වෙන්නේ. සිග්නල් එක දාන්න කොහොමද කියලා බලා ගන්න හොඳට. හරි? දැන් මේකේ තියෙනවා 14යි 14ට පුට් එකක් දාන්න කියලා. හරිද? 14 14ට පුට් එකක් දාන්න කියලා තියෙනවා. පැහැදිලිද? එතකොට මෙතනදී දැන් ඔයගොල්ලෝ මේ දැන් මේ වෙලාව ඔයා හිතන්න දැන් මේ වෙලාව ගත්තොත් මේ වෙලාව වෙනන් දැන් තියෙන්නේ මේ
දෙක හදස තැනලාව මේ කදල් කරන දැන් වෙලාව දාල කරන්න බෝ මේ গিදුනේ සිග්නල් හරියද දැන් මේ වීඩියෝ එක දකින්නේ අදනේ අද දවසේ දැන් සිග්නල් මේ තියෙන්නේ හරියද එතකොට මේක සිකුරාද දුන්නේ සිග්නල් හරියද එතකොට දැන් 14යි 14ට යුරෝස්ටි ඩවුන් ඒ කියන්නේ 2යි 14ට සාමාන්‍ය මේක දවල් හරියද දන්නවනේ මේ ටයිම් පැසිතර ටයිම් නේ එතකොට මම කියන්නේ පස්සේ තමයි සාමාන්‍ය සිග්නල් දෙන්න බලන්න හරියද 14 14ට යුරෝස්ටි ඩවුන් වෙනවා කියලා කියන්නේ මෙතනදී මේ සිග්නල් එක ඔයා එක්ස්පර්ට් ඔප්ෂන් එක දැන් යූස් කරන්න දී මම කියන්නම් එක්ස්පර්ට් ඔප්ෂන් එක දැන් ඔයා ඉන්නවා දැන් ඔයා හිතන්න මේක යූස් කරනකොට ඔයා කරන්නේ 14යි 14යි නම් ඔයා 14යි 13ට වගේ කියන්නේ නාඩියකට වගේ ඉස්සෙල්ලා ඔයාට පුළුවන් මෙන්න මෙතන මෙතන තියෙන යුරෝස්ටි කියලා හිතන්න හරිද අද වෙනන්න දෙයක් නැහැ නේ මම ක්ලික් කරන්න මෙතන ක්ලික් කරනවා හරි තවපොඩ්ඩ දෙයක් කියන්න හොඳටම තියාගන්න මේක ෆෝන් එකෙන් කරන කටියටත් මේ විදිහමයි ආ වෙනසක් නැහැ ගැටුවක් නැහැ ඔයාලා දන්නවා ෆෝන් එකේ තියෙන ටයිම් ෆ්‍රේම් එකේ මෙහෙම පෙන්වන්න ගන්න මේ පැත්තේ හරිද ඒගොල්ලන්ටත් මම මේකෙන් දෙය ආදරේ දැන් මෙතන ක්ලික් කරාම ඔයා බලන්න දැන් වෙලාව 2:49යිනේ මේ 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 දැන් යන වෙලාව මං කියන්නේ දැන් මේ යන වෙලාව 2:48යි කියන්නේ මේ මොහොතේ ආ සිග්නල් එක නෙමෙයි ඈ එතකොට මේ පහලින් වැටෙනවා මේ 2:49 මෙතන වැටෙනවා දැන් සිග්නල් එක ගාව වෙනවා මේ මෙන්න මෙතන පෙන්වන්න ස්ටේට් එකක් ගන්න මෙන්න මෙතන බලන්න දැන් මෙන්න මේ ටිකේ ඔයගොල්ලන්ට පෙන්වන මෙතන මේ ටයිම් එකක් මේ තියෙන 2:49 කියලා මෙතන තියෙන 2:50 කියලා මෙතන තියෙන 2:51 කියලා හරිද එතකොට දැන් ඔයාලට පැහැදිලි වැඩි දැන් ඔයාලට තියෙන්නේ ඒ වෙලාවේ අපි සිග්නල් එක දාන්නේ 2:14ට නම් අපි සිග්නල් එක තියෙන්නේ 2:13ට අපි බලනවා යුරෝස්ටි එකේ මෙහෙම ක්ලික් කරලා බලනවා එතකොට 2:14 දාන සිග්නල් එක 2 මිනිත් සිග්නල් එක ගන්න එවරණ තියෙන කීයටද 2:16ට එතකොට මෙන්න මේ අතරින් ආව බලන්න මෙන්න එකද නැති 2:16 කියලා දැන් මෙතන මේ වෙලාව 2:48 දැන් මෙන්න මෙතන බලන්න මෙතන මවුස් පොයින්ට් එක බලන්න 2:49 දැන් වෙලාව දැන් 2:49 මීටර සිග්නල් එක දාන තිබුණා නම් 2 විනාඩි දෙකකින් ඉවරනේ කීයටද දාන ඕනේ 2:51 මෙන්න මේ ක්ලික් කරලා අපි ඇප්ලයි කරගත්තා මෙන් ක්ලික් කරගත්තා මෙතන ඇප්ලයි කරගත්තා සිග්නල් එක ගන්නට ඒ ටයිම් එකට දැම්ම දැන් ඔයා 2:14ට දාන සිග්නල් එක හරිද හොඳට අහගන්න 2:14 දාන සිග්නල් එක වා 2:13 වෙද්දි මෙතන ක්ලික් කරලා බලනවා කතනක ඇති 2:16 කියලා ඒ කියන්නේ 2:14 සිග්නල් එක ඉවරනේ 2:16 නේ මෙන්න මේක දැන් 2:16 කියලා 2:14:16 කියලා තියෙනවා ඒක ක්ලික් කරලා ඇප්ලයි කරලා තියාගත්තා 2:14 වෙද්දිම ට්‍රේඩ් එක වෙන්න උනා පුට් නම් පුට් හරිද ඔන්න ඔකයි සිග්නල් එක ට්‍රේඩ් කරන්නේ ඔය ඉතින් ඔක හරි සරලයි එතකොට ඒකත් හරියට ටයිම් එකට දාන්න බෑ දැන් ඒක ටයිම් එකට දාන්න මම නම් අයගේ ඔප්ෂන් එකෙන් දාන්න බාන්නේ මෙතන අයගේ ඔප්ෂන් එකේ පහර වෙලා වැටුනේ මෙතන මේ ඔන්න බලන්න මෙන්න මෙතන අයගේ ඔප්ෂන් එකෙන් මෙතන පහර වෙලා හරියටම වැටෙනවා මෙතනින් හරියට ආව බලලා තමයි මම දාන්න ඔගොල්ලෝ වෙලාව හරියටම බලන්න ඕනේ තප්පරයටම දාන්න ඕනේ කියන්නේ දැන් 2:14ට සිග්නල් එක දානවා ඔයා දාන්නේ හරියටම තප්පරයක් ඉස්සෙල්ලා 2:14ට දෙන සිග්නල් එක නම් ඔයා දාන 2:13යි තප්පර 59 මෙතන වැටෙද්දිම මෙතන ක්ලික් කරන්න ඕනේ වෙලා බලන්න අයිකිය ඔප්ෂන් මේ යූස් කරන්න කියලා මම කියන්නේ ඒක වාක්‍ය කැමතිය හරියට තප්පරත් එක කරන හරි වෙලාවක් යූස් කරන්න තප්පරයක් ඉස්සෙල්ලා ට්‍රේඩ් එකට එන්ටර් වෙන ඉච්චරයි හරි පැහැදිලිද කියලා මම හිතනවා නැවතත් කියන්නම් දැන් මේ සිග්නල් එක මෙතන 2:14 තියෙන්නේ එතකොට ඔයා මෙතනින් 2:13 සෙට් වුණා මෙතනම ක්ලික් කරා 2:16 කට ඇටලා තියෙන එකක ඒ ක්ලික් කරලා ඇප්ලයි කරගත්තා ගාන 2:14 මෙතන මේ අයිකිය ඔප්ෂන් එකෙන් හරි මොකක් හරි හොඳ ප්ලේට්ෆෝම් එකක් හොඳ වෙලා බාම් පුළුවන් ආකා ඩිජිටල් ලොක් එකක් හරි මොකක් වෙලා බැලුවා ගාන ඒ 2:14 2:13 තප්පර 59 දී මෙන්න මේ ෆුට් නම් ෆුට් ක්ලික් කරා එච්චරයි එතකොට මතක තියාගන්න 2:14 දැන් මම කතා කරේ දැන් අපි ඊළඟ දවස් වෙන සිග්නල් මේ විදිහටම එන්නේ ටයිම් එක ඒ ටයිම් එකෙදිත් එච්චරයි 2:20 නම් 2:22 ට වෙරන අතරින් ක්ලික් කරා 2:19 තප්පර 59 දී ට්‍රේඩ් ක්ලික් කරා ඒ කියන්නේ ට්‍රේඩ් එන්ටර් වුණා එච්චරයි ඉතින් පැහැදිලි නැති වෙන්නේ දෙයක් නැහැ මේ වගේ සරල දෙයක් ඔච්චරයි ඔන්න ට්‍රේඩ් එකට එන්ටර් නැටි කියලා දුන්නා හරි දැන් ඊළඟට කතා කරනවා නේ මාටින් ගේල් ස්ටෙප් 1 ස්ටෙප් යූස් කරනවා කියන්නේ මොකද්ද මේ මාටින් ගේල් 1 ස්ටෙප් යූස් කරනවා කියන්නේ හොඳට අහගන්න දැන් දෙක අපි හිතමු 2:20ට සිග්නල් එකක් තියෙනවා ඔව 2:20ට සිග්නල් එක අතරින් බලන ගානට ඔන්න 2:22ට වෙරෙන ඉඳලා ට්‍රේඩ් එකේ එන්ටර් වුණා ඔන්න 2:20ට දැන් මේ සිග්නල් එක 2:22ට වෙරෙන තියෙන්නේ 2:20ට දාපු ගමන් 2:22ට 2:25ට දාපු ගමන් 2:24ට ඒ වගේ දැන් අපි 2:20කට උදාහරණයක් ගමු සිග්නල් එක වෙරෙන්නේ එතකොට 2:20ට දැම්ම 2:22ට මේ 2:22 කිට්ටු වෙද්දි හරිද 2:22 කිට්ටු වෙද්දි ඕගලන්ට පේනවා ඒ කියන්නේ ඕගලන්ට සිග්නල් එක කියන්නේ ටයිම් එක ඉවරද්දි ඕගලන්ට තේරෙනවා මේ ට්‍රේඩ් එක ලොස් ද ප්‍රොෆිට් ද යන්න කියලා සාමාන්‍යයෙන් තප්පර 10කට මහරුවට ඉස්සලා වට හිතන්න පුළුවන් නේ හරිද ගොඩක් වෙලාවට හිතන්න පුළුවන් නේ එතකොට ඔයා කරන්නේ මේ ට්‍රේඩ් එක ලොස් පැත්ත නම් යන්නේ ඔයා හිතනවා මේක ලොස් නෑ ලොස් නම් ඔයා තව එක පාරක් ඒ දාපු ට්‍රේඩ් එක ඒ පැත්තටම දාන එක තමයි ඔයා කරන්නේ 2:14ට අපි 2:20 ගින 2:20 ට්‍රේඩ් එකක් දුනා. ඒක පුට් එකක් ගන්නම් තිබ්බේ. පුට් එකක් දැම්මා. 2:22ට වෙරෙන්න තිබ්බේ. 2:22 කිට්ටු වෙද්දී අපිට තේරෙනවා. මේක ලොස්ට් එකක් දැන කියලා ලොස්ට් එකක් වෙනවා. අපි අර දාපු විදිහටම පුට් සයිට් එකටම දානවා ට්‍රේඩ් එක. ඒ ට්‍රේඩ් එක වෙරෙද්දී කියන්නේ 2:22ට වෙරෙන්නේ. 2:22ට ටග් ගාලා දානවා. 2:22 කියන්නේ 2:21යි තප්පර 59 දී
දාන තප්පරයක් ඉස්සරහට වගේම දානවා. ඒ ට්‍රේඩ් එක දාද්දි හැබැයි ඔයා ඔයාගේ කැපිටල් එක අනුව මම එක කියලා දෙන්නම්. දැනට මම සාමාන්‍ය සමස් වශයෙන් කියනවා නේද ඔයාලට කරන්න තියෙන ඔලේ රේට් එක දාදි. දැන් පළවෙනි ට්‍රේඩ් එක දාන ඩොලර් 1යි නම් ඊළඟ ට්‍රේඩ් එක දාන ඩොලර් මාටින් ගේ ලිස්ට් එකේ ඩොලර් 2ක් දානවා. මොකද ප්‍රොෆිට් එක ආවෙ නැන නිසා. ඔයාම තියාගන්න. හරිද? එතකොට ඒක ගොලන්ට පැහැදිලිනේ. අරින් ලේසි මෙතනින් ටග් ගාලා මාක් කරගත්තා. එතන ඇප්ලයි කරලා අර මාටින් ගේ ලිස්ට් එකේ දානවා. හරිද? ඔහොම තමයි ඒක වෙන්නේ. රයිට්. මම හිතනවා මාටින්ගල් ස්ටෙප් එකත් පැහැදිලිද කියලා. පැහැදිලි නැත්නම් මැසේජ් එකක් හරි දාන්න. හැබැයි මම හිතනවා පැහැදිලිද කියලා. හොඳට පැහැදිලි නැත්නම් මම කීප එක ආයෙ ආයෙ බලන්න මේ වීඩියෝ එකේ කොටස. ඔක තමයි මාටින්ගල් ස්ටෙප් කියන්නේ. 5 මිනිත් කරොත් 5 මිනිත් විදිහට 2 මිනිත් දාන්න 2 මිනිත් විදිහට ඔය එක තමයි තන්දරේ. මාටින්ගල් ස්ටෙප් එක දෙන්නේ. රයිට්. කාරණා දෙකක් කතා කරා. ඊළඟ කාරණාව account balance ප්‍රශ්නේ. දැන් ඔයා හිතන්න මේ දෙන සිග්නල් වල සිග්නල් හතරක් මෙතන ෆ්‍රී සිග්නල් වල දීලා දිනවනේ. දැන් මේ ෆ්‍රී සිග්නල් හතරේ ඔයා හිතන්න මේ පළවෙනි එක ප්‍රොෆිට් කරනවා. දෙවෙනි එක ලොස්ට් වෙනවා. මේ තුන්වෙනි එකත් ලොස්ට් වෙලා ඔයා හතරවෙනි එක වින් කරා. එතකොට ඔයාට මොකද වෙන්නේ? ඔයාට ලොස්ට් එකක් තියෙනවද නැහැ? ඔයා ප්‍රොෆිට් එක කියන්නේ මොකද? පළවෙනි එක ලොස් වුණා, දෙවෙනි එක ලොස් වෙනවා. සෝරි පළවෙනි එක වින් කරා, දෙවෙනි එක ලොස් වුණා, තුන්වෙනි එක ලොස් වුණා, හතරවෙනි එක වින් කරොත් ඔයා ප්‍රොෆිට් මාටින් ගේ ලිස්ට් එකත්. හරි නැත්නම් කොහොම ප්‍රොෆිට් කරත් ඔයා ප්‍රොෆිට්. මොකද ඔයා ලොස්ට් එක කවයි නේ ට්‍රේඩ් දාන්නේ. දැන් ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි account balance වල ඔලා 100ක්වත් තියෙන කෙනෙක්ට, ඩොලර් 50ක් 100ක් තියෙන කෙනෙක්ට සාමාන්‍ය මේ දෙනු සිග්නල් එකක දිකට සිග්නල් තුන ලොස්ට් නැහැ, සිග්නල් දෙක ලොස්ට් වෙච්ච තියෙනවා. ඒත් අපේ ට්‍රේඩින් වල මට කියන්න බැරි හරියට මෙහෙම වෙන්නේ නැහැ කියලා වෙන්න පුළුවන් අවස්ථා තියෙනවා. ඔයාට එතකොට account එක මැනේජ් කරන්න පුළුවන් වෙන ඕනේ. account එක කියන්නේ account එකම වොෂ් වෙන්න තියෙන මැනේජ් කරන්න පුළුවන් වෙන ඕනේ. හරි. ඒකෙදි වා දැන් ඔයා හිතන්න ඔයාගේ තියෙන ඩොලර් 10යි. මම ඩොලර් 10ක් තියෙන ඉන්නේ මේ 2004 සිග්නල් එක පළවෙනි සිග්නල් එක ලොස් වුණා කියන තරම ඩොලර් 9යි. මේකට ඩොලර් 2ක් දෙන ගමන් කීයද? 7 වෙනවා. හරිද? තවර මේ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරන්න වරනොත් තවර මොකද වෙන්නේ? ආය account එක වොච් කරනවා කියනවා. ඒක නිසා මම ඔයගලන්ට මෙහෙම දෙයක් කියන්නම්. ඔයාගේ account එකේ balance එක හොඳටම අත්‍යවශ්‍යයි. හොඳට අහගෙන මේ කියන්නේ. ඔයාගේ account එකේ balance එක ඩොලර් 50ට අඩුයි නම්. හරිද? සාමාන්‍ය 50ට අඩු කියන්නේ මම මේක කියන්නේ කොහොමද හොඳ නිසා ඔයගලන්ට. ඩොලර් 50ට අඩු නම් ඔයා මේ signal use කරද්දී free signal ද VIP ද අදාළ නැහැ. කොහොම use කරත් ඔයා මේ use කරද්දී මම කියන්නේ මෙහෙම කරන්න. ඔයා අනිවාර්යෙන් ඩොලර් එකෙන් ට්‍රේඩ් එකක් දාන්න. ඩොලර් එකෙන් රෙඩි දාන්න එනකොට ඩොලර් එකක් දාන්න. ඩොලර් එක දාලා ඒ ට්‍රේඩ් එක ලොස්ට් නොතින් ඊළඟ ට්‍රේඩ් එකට දැන් ඔයා ලොස්ට් වෙලා තියෙන ඩොලර් එක ගන්න. ඔයා ඒ ඩොලර් එක කවර් කරගන්න ඕන නම් ඔයා ඩොලර් දෙකක් දාන්න කියන්නේ ලොස්ට් එකත් කවර් කරගෙන තව ගන්න ප්‍රොෆිට් වෙනන්නේ. ඔයාට මෙහෙම කරන්න පුළුවන්. ඔයාට පුළුවන් ඩොලර් එකක් ලොස්ට් වෙච්ච ඔයාට පුළුවන් ඊළඟ ට්‍රේඩ් එකට ඩොලර් ඒ කියන්නේ 1 දශම දැන් මේ එක්ස්පර්ට් ඔප්ෂන් එකේ හැබැයි ඒක බෑ මන් දාන්න. දැන් ඩොලර් 1.2 එහෙම දාන්න බෑනේ මේකේ. 1.0 ගණන් දාන්න බෑ. හරිද? 1 දාන්න 1 දශම එහෙම දාන්න බෑ මේ වගේ. හරිද? නම්බර් සෙට් වෙන්නේ. එතකොට ඔයා කරන්න ඕනි වාට මේ 2 මිනිත් සිග්නල් ම ඔයා වෙන platform එක use කරනවා වාට පුළුවන් ඩොලර් 1 දාලා රොස්ට් කරනවා. ඔයා ඊළඟ ට්‍රේඩ් එකට දානවා ඩොලර් 1.0. දැන් අපි තුන් 0.80 ප්‍රොෆිට් එකක් ගන්න එක ඩොලර් 1.2ක් දානවා. එතකොට ඔයාට ප්‍රොෆිට් අර ලොස්ට් එක කව වෙලා ඒ ලොස්ට් එක කව වෙලා. තේරෙන ඉවරයි. එහෙම දාන්න පුළුවන් වෙන ප්ලැට්ෆෝම් එක. ඒ කියන්නේ IQ ඔප්ෂන් එකකින් නම් පුළුවන්. මම දැන් ඔලිම්පියඩ් ඩේට් පුළුවන්. එක්ස්පර්ට් ඔප්ෂන් කරේට 1 2 එහෙම තමයි දාන්නේ. ඒතර ඔයා කරන්න ඕනේ වාට මෙච්චර කරන් තියෙනවා. ආතන පළවෙනි සිග්නල් එක වාර ලොස්ට් වුණා කියලා ඩොලර් 10 ඩොලර් 1ක් දාලා. ඒතර ඩොලර් 9යි නේ. ඊළඟ ට්‍රේඩ් එකට වාට ඩොලර් 2ක් දාන්න යන්න එපා. ඔය ඊළඟ ට්‍රේඩ් ඩොලර් 1ක්ම දාන්න. මාටින් ගේ ස්ටෙප් එක ඒක යූස් කරොත් ඔයා ඩොලර් 1ක්ම දාන්න. හරිද? ඩොලර් 1ක් දාලා 1ක් දාපු ගමන් ආඩ වෙන්න මොකද දන්නවද? ඔයා ඒ ට්‍රේඩ් එක ප්‍රොෆිට් කරා කියන්නේ ඔයාට account එකේ සම්පූර්ණ කරනකොට කීයද වෙන්නේ? 9.85. එතකොට ඔයා 720ක් lost. 720 lost වුණාට කමක් නැහැ. ආ ඊළඟ ට්‍රේඩ් එකට ඔලෙක් ගන්න ඒ විදිහට දාන් යන්න. ඔයාට කියන්නේ capital එකක් එනකම් ඔයාට එතකොට lost එකක් දිගටම යන්නේ නැහැ. අනිවාර්යෙන්ම ඔයාට profit එක හදාන්න පුළුවන්. ඔයාට account එක up කරන්න පුළුවන් පොඩ පොඩ. මේක නම් use කරලා බලන්න. කදිකට lost යන්නේ නැහැ කොහොමද මේ signal වල. ඉතින් ඔයාට එහෙම කරන්න කියන්නේ නැත්තම් ඔයා account එක wash වෙන්න පුළුවන් නිසා. හරිද? 50ට අඩු හැමෝම එහෙම කරත් මන්නම් කියන ගැටලුවක් නැහැ. හරිද? විශේෂයෙන් 50ම නෙමෙයි සාමාන්‍යයෙන් ඩොලර් 20ත් 10 අතර ගන්න විශේෂයෙන් මේක කරන්න. හරිද? 50ක් තියෙන කෙනෙක්ට ප්‍රශ්නෙකුත් නැහැ. 50ට අඩු හැය හැබැයි අර විදිහට කරන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මම කියන්නේ ඒක තමයි හොඳම දේ. හරි? මොකද අවදානමක් තියෙනවා කොහොම කරත් අපිට. ඒ නිසා අවදානම නැතුව අපිට මේක ලස්සන රෙඩි කරගන්න පුළුවන්. මේ කියන විදිහට කරන්න. ඒකවලුන්ට ගෙට් කවුන්ට් එක අනිවාර්යෙන් අප් කරන්න පුළුවන් ගැටලුවක් ඉන්නේ. හරි? ඉතින් මේකෙදි මම කතා කරන්න ආවේ ඔන්න ඔය ටික. ඉතින් ගෲප් එකේ මම VIP සිග්නල්ස් ඒවා ගැන කතා කරන්න යන්නේ නැහැ. ඒක ඔයගොල්ලෝ ෆ්‍රී සිග්නල් යූස් කරන්න මේ ගෲප් එකට එන්න. ඒවා
ස්කල්ලා හොඳ නම් බලලා ඒ ඉතුරු තිරන ගන්න. ඒව මම උත්සාහ කරන්නේ නැහැ. මොදන ප්‍රොමෝෂන් එකක් කරන්න අවශ්‍ය නැහැ. මම ඉගෙන වෙනසම ඉගෙන කරන්නේ. ඔයාලට ෆ්‍රී ගෲප් එකේ ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තිනවා. ඒකට ජොයින් වෙලා බලන්න. රිසර්ච් තියෙනවා. මම ඒක ඇතුළට ආවම මම මේක දිපෙන්නන්නේ නැහැ මේ වීඩියෝ එකේදී. ඊයේ රිසර්ච් කොහමද ඇවිල්ලා තියෙන්නේ? ඊයේ රිසර්ච් එකම කට්ටි දන්නවා. කොහමද ආගෙන මම ඒක පෙන්නන්නේ නැහැ. මේ සෙන්සුරකට සිකුරාදා රිසර්ච් කොහමද ආගෙන මම පෙන්නන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ බලන්න ඉස්සෙල්ලා බලලා ෆ්‍රී යූස් කරලා ගන්න වැඩේ කරන්න. ඔයගොල්ලෝ දැන් මේ වීඩියෝ එක දකින්නේ බොහෝ දුරට ඉර දවසක් දකින්නේ මම මේක කරන්න සෙන්සුරාදා. අද මට මේක දාන්න පුළුවා වුණොත් මම මේක සෙන්සුරාදා දාන්න නැත්නම් ඔයගොල්ලන්ට හෙට දාන්න දකින්න වෙන්නේ. කොහොම දැක්කත් ඔයගොල්ලන්ට කියන්න තියෙන දැන් මේ කාරණා ටිකක් තියාගන්න. ඉතින් සම්දා ඉඳන් ස්කූල් දෙනවා සිග්නල් දෙනවා. වීකෙන්ඩ් වල නෑ ගොඩ දානවා ක්ලෝස් නිසා. එකතුලා වැඩක් කරමු. හරිද? බයිනාය බයිනවා ඔයගොල්ලන්ටත් බයිනවා මට බයිනකට මට බයිනවා ඒව හැපයි. ඒව හිතන්න එපා. කොහොම කරත් සෞදුවක් විදියට නම් මේක කරන්න එපා. මම ඔයගොල්ලන්ට මීට කලින් මේ එක්ස්පර්ට් ඔප්ෂන් සම්බන්ධ වීඩියෝ එකක් ඇත්තටමයි කරන්න හදලා තිබුණේ නැහැ. මොකද මම බයිනරි කියන ප්ලැට්ෆෝම්ස් වල, ඒ කියන ප්ලැට්ෆෝම්ස් වල මම ගොඩක් නවත්තලා දින් ට්‍රේඩ් කරන එක, ඒ කියන්නේ ලිමිට් එකට තමයි කරන්න යන්නේ. ඇත්තටම මම ෆොරෙක්ස් පැත්තට ගොඩක්, ඒ කියන්නේ ෆොරෙක්ස් පැත්ත නම් ගොඩක් කරන්න මම ඒගොල්ලන්ට වීඩියෝ තරම ෆොරෙක්ස් සම්බන්ධ වීඩියෝ හතරක් මම අරන් ගියා. මූලික දැනුම සම්පූර්ණ ඉදිරියටත් මම ගේනවා. නමුත් මේ එක්ස්පර්ට් ඔප්ෂන් කරන සෙට් එකක් ඉන්නවා මගෙත් එක්ක තුරා. ඒ සෙට් එක ලොස් නොවෙන්න තැනකට හදන්න පොඩ්ඩක් හදලා ඉවරලා ඒ වීඩියෝ ටික අපි ගේමු. ඊට පස්සේ තුදුව කතා කරමු. මොකද මම දන්නවා ලොස්ටලා තමන්ගේ තියෙන මුදල් ටික නැති වුණාට පස්සේ මේ ට්‍රේඩින් කියන සබ්ජෙක්ට් එකට මෙයා, ඒ කියන්නේ අනිවාර්යෙන් මේ සබ්ජෙක්ට් එකටම තිත තියෙනවා. තිතෙන්ට යන්න ඕනේ. සමහර අයගේ චොයිස් එකනේ එක්ස්පර්ට් ඔප්ෂන් එයාගේ. ඒක නිසා එයාට ඒක කරන්න දෙන්න ඕනේ. එයාට ඒක කරන්න ඕන. ඔච්චරකවත් අහන්න නැත්තම්. එහෙමත් කරනවා නම් එයා ලොස් නොවෙන්න පොඩ්ඩක් හිතනවා හදන්න ඕනේ. ඒ තමයි ලොස්ටලා යාගේ ජීවිතේ හදන්න යන කෙනා මම හොඳම ලොස් කරවලා පුළුවන් විදිහට යාට හෙල්ප් එකක් දෙන එක ට්‍රයි එකක් දෙන එකට තමයි අපි කරමු. ගතු වෙලා පුළුවන් විදිහට හැමෝම එන ගෲප් එකට ජොයින් වෙන්න වැඩ කරලා බලමු. අද කියපු කාරණා තේරෙන තුරු කට්ටිය අනිවාර්යෙන් වීඩියෝ බලන්න. අලුත්ම කෙනෙක් නමත් පැහැදිලි දෙයක් දෙනවා. පැහැදිලි නැති අලුතෙන්ම අද මේ වීඩියෝ බලන කෙනෙක් නම් මෙන්න මේ වීඩියෝ එක බලලා ඉතුරු වෙට් එක කියන කරුණු හදන ඒවා ටික් කරගෙන මේක බලලත් අයිඩියා එකක් ගන්න. හරිද? හරි, එහෙනම් ගිහින් එන්න හැමෝටම ජය වේවා කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.